පස්සර ලුණුගල මාර්ගයේ 13/90 ප්‍රදේශයේදී මිනිස් ජීවිත 15ක් පිළිගනිමින් තවත් පුද්ගලයන් 35 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ මාර්ග බස් අනතුරු සිදු වී වසර දෙකක් පිරෙන ඊයේ පෙරවරු 7:20ට එම ස්ථානයේදීම මෝටරයක් පෙරලීමෙන් ගුරුවරයෙකුට ජීවිතය අහිමි වූ පුවතක් වාර්තා විය. මීට දෙවසරකට පෙර 2021 3 මස 20 වන දින ලුණුගල සිට කොළඹ බලා පෙරවරු 6:30ට ගමන් ආරම්භ වූ මෙම පෞද්ගලික බස් රථයේ ගමනාන්තය පස්සට 13/30 අසලදී අවසන් වේ යයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ලුණුගල සිට අධික වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩ දීමේදී එකවරම මාර්ගයෙන් ඉවතට පැන අඩි 250කට වඩා ගැඹුරු ප්‍රපාතයකට ඇදවැටීමෙන් මෙම අනතුර සිදු විය. රියදුරාගේ අධික වේගයේ හානුසල කිරිමත් රියපදවීමත් මාස 6කට පමණ පෙර මාර්ගයට වැටී තිබූ විශාල ගලක් ඉවත් නොකිරීමත් මෙම අනතුරට මූලික හේතු බව ප්‍රදේශවාසීහු එහිදී පැවසූහ. එම අනතුර සිදුව වසර දෙකක් ගත වූ ඊයේ එම වේලාව වූ පෙරවරු 7:20ට පමණ එම ස්ථානයේදීම කාර් රථයක් පෙරළී යෑමෙන් වයස අවුරුදු 37ක් වූ පාසල් ගුරුවරයෙක් අවාසනාවන්ත ලෙස මිය ගියේය. ලුණුගල කලෙයිමකල් තමිල විද්‍යාලයේ සේවය නියුතු විජේසේකරම් පරණිදරන් නැමැති මෙම ගුරුවරයා දේනියන් දෙදෙනෙකුගේ පියකුමන අතර ඔහුගේ බිරිඳද ගුරුවරියක ලෙස මහාදෝව තමිල විද්‍යාලයේ සේවය කරයි. පස්සර ලුණුගල මාර්ගයේ 13/90 ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඔහුගේ නිවස පිහිට ඇති අතර එම නිවසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගමන් කිරීමට ඇති දැඩි පෑවුමක් සහිත කොන්ක්‍රීට් මාර්ගයකි. තම බිරිඳ වේලාසනෙන් පාසල යාමට ගොස් තිබූ අතර තමාද සේවය සඳහා යාමට පෙර තම දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවීමට තම කාර් රථයේ සූදානම් කරමින් සිට ඇත. වෙනදා තම මාර්ගයේ ආරක්ෂාකාරීව රිය ධාවනය කර ඇති මහෝ නිවසේ සිට කාර් රථය අතුරු මාර්ගය වෙත ගැනීමත් සමග සිදු වූ යම් අතපසු වීමකින් වේගයෙන් පහළට ඇදී ආ කාර් රථය මීටර 60ක් පමණ පහළට ඇදවි පෙරළී ප්‍රධාන මාර්ගයට ඇදවැටීමෙන් ඔහුට ජීවිතය අහිමි විය. මේ පිළිබඳව එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කදිරේෂන් චන්ද්‍රකුමාර් මෙසේ පවසා සිටියාය. මට අද වගේ මතකයි මීට අවුරුදු දෙකකට කලින් ලුණුගල ඉඳන් කොළඹ යන්නාම ප්‍රයිවට් බස් එක මෙතනින් පහළට පෙරළුණා. එදා අපි සැහෙන පිරිසක් ඇවිත් තමයි තුවාලකරුවන් පහළ ප්‍රපාතයේ ඉඳන් උඩට ගෙනාවේ. මම අද උදේ මෙතනින් යනකොට 7:20 විතර ඇති. ඒ වෙලාවේ එදා පෙරළුණු බස් එක වෙනුවට දාලා තියෙන බස් එක මෙතනින් ගියා විතරයි උඩ පාරෙන් වේගයෙන් ආපු කාර් එකක් පාරට පෙරළිලා වැටුණා. මම තහලපාල හිටපු අයත් වටවෙලා කාරකේ හිටපු මහත්තය එලියට අරගෙන ත්‍රිවිල් එකක දාලා පස්සර හොස්පිටල් එකට යවුවා. පස්සේ දැනගන්නට ලැබුණේ මහත්තය උඩගෙදර ඉන්නේ ඉස්කෝලේ මහත්තයා කියලා. මේ ස්ථානයේ මොනවා හරි දෙයක් තියෙනවද දන්නේ. එදායේ අනුතුරුණු වෙලාවට මම මේකත් උනේ. තව ටිකක් ඉස්සර වුණා නම් අර බස් එකේ තමයි මේ කාර් එකත් ඇවිල්ලා වදින්නේ. යයිද ඔහු පැවසීය. මේ පිළිබඳව අදහස් පළ කළ පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියරත්න ඒකනායක මහතා පවසා සිටියේ මෙවැන්නකි. මෙම මියගොස් සිටින පුත්කලගේ නිවස ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටා තිබෙනවා. ඔහු තමගේ කාර් රථය ප්‍රධාන මාර්ගයට ධාවනය කිරීමට නිවසෙන් පිටතර ගැනීමේදී සිදු වූ අතපසු වීමකින් හෝ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇති. බදුල්ල කොටාෂයේ පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වැදමුළු මහතාගේ උපදෙස් මත පස්සර පොලිස් රථවාහනාංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා යයි පැවසීය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.